හරි ළමයි අපි පටන් ගමු මේ එහෙනම් අපි අද කතා කරන්න ඉන්නේ මේ term test papers ටිකනේ හරි term test papers ටික පළවෙනි paper එකනේ හරි එක හොයාගන්න බලන්න ආ පළවෙනි පේපර් එකේ හදපු ටික හොයාගන්න බලන්න කොළ ටික හරි එතකොට අපේ අංක එක පේපරේ සියුලිය පේපරේ නේද එකට දාලා තියෙන්නේ හරි මේකන පේපරේ නේ හරි හරි අර අපේ මේ ක්ලාස් ටික බැලන්ස් කරන එක ගැන පොඩ්ඩක් අහලා තියෙනවා ළමයි දැන් කාරණේ තමයි දැන් ලබන සඳා ක්ලාස් එකට සහභාගී වෙන අයට මේ හෙට අනිද්දා දවස් දෙකේ බලන්න තියෙනවා ටිකක් බ්‍රහස්පතින් ඉඳපු කෙනෙක්ට නම් අවුලක් නැහැ ඒකට වීඩියෝ පහක් විතරයි බලන්න තියෙන්නේ බ්‍රහස්පතින් ඉඳපු නැති කෙනෙක්ට පොඩ්ඩක් බ්‍රහස්පතින් ද ටිකක් එක වීඩියෝ ටිකක් බලන්න තියෙනවා බල්ල සඳේකට සෙට් වෙන්න වෙන්නේ බදා දෙකට සෙට් වෙන්න ඉන්න අයට කොහොමත් වීඩියෝ ඔක්කොම බලන්න වෙනවා මොකද බදා දෙකේ හැමෝටම එකම විදියට යන්න පුළුවන්. ඉතින් ඒකයි වැඩි පොඩ්ඩක් වීඩියෝ ටිකක් තියෙනවා බලන්න ඉතින්. සඳ එන අයට තියෙනවා වීඩියෝ ටික බලා ගන්න වෙනවා සඳර ගන්න. හරි. මදාද විදියට නම් ටයිම් එක ඇතිනේ. හරි. ඉතින් පොඩ්ඩක් සඳ කට්ටිය මහන්සියලා බලන්න මේ දවස් දෙකේ වීඩියෝ ටික බලලා නෝට් එක ලියන්න ඕනේ. නෝට් එක ලියලා මට දාන්න ඕනේ ෆොටෝ ගහලා. හරි. ඉතින් ඔන්නම තත්ත්වයක් තියෙනවා. ඒතකොට ඒක බැලන්ස් වෙනවා ලේසියි වැඩි. ඒතකොට ඔයාට choice තුනක් තියෙනවානේ. තුනෙන් ඕනි එකකට එකතු වෙන්න පුළුවන්. මම පුළුවන් තරම් try කරනවා. ඒ තුන එකම විදියට බැලන්ස් කරගෙන යන්න. එතකොට දවසක් මිස් වුණා තනිත් එකේ දවසක් හරි සහභාගී වෙන්න පුළුවන් විදියට හරි ඉතින් ඒක එහෙමයි plan එක තියෙන්නේ සිකුරාදා අපි paper class එක යනවා normal විදියට ඒක සිකුරාදා ඉඳපු ළමයින්ට පොඩි ප්‍රශ්නයක් වෙනවා අර දවස් තුනේ theory එකට ඉන්න බැරි වුණා දැන් සිකුරාදා ළමයි ඉන්නවනම් මට පොඩ්ඩක් දැනුවත් කරන්න ඒ දවස් තුනේම බැරි අය ඉන්නවනම් හරි තුනෙන් එකකවත් බැරි අය ඉරිදා කතන්දරේ ඉරිදා තව දවස් දෙකකින් විතර බල සමාන්තර ආශ්‍රූප කරන්නේ කතා කරලා ඉවර වුණාම practical ටික හරි විභාගෙ දක්වා යන තොර ඉරිදා class එක තව දවසකින් හොදකින් නවත්තන තොර ඉරිදා ක්ලාස් එකේ වීඩියෝ බල බල ඉඳනනම් එයාට තව සති දෙකක් විතරයි ටික බලන්න වෙන්නේ. එතකොට ඒක ෂේප්. හරි. එතකොට ආර සතියට දවස් දෙකයි හැමෝම පන්ති තියෙන. සිකුරාදා සහ අර දවස් තුනෙන් කැමති දවසක වාගේ තියෙටි එකට එන්න පුළුවන්. ෆිසිකලි පටන් ගන්න දවසක් වුණාම වෙනම එකක් දාන ඔන්ලයින් දවසක්. එතකොට ෆිසිකලි එන්න බැරි සහභාගී වෙන්න අකමැතිය කොරෝනා නිසා එයාලට වෙනම දවසක් කතා කරගෙන අපි ටෙලිග්‍රෑම් එකෙන් කතා කරගෙන ඒක වෙනම දවසක් දාගමු. හරි. ගොඩක් වෙලාවට රෑ වෙලාවක්. හරි. ඊළඟ කාරණේ මේ වාර විභාග ප්‍රෙෂර් එකත් එක්ක වැඩ වැඩි නේ. ඒ නිසා පේපර්ස් හදන්න තියෙනවා, ගී කියන ගේ තියෙනවා. හරි. ඉතින් වාර විභාග ඉවරෙච්ච ගමන් ටෙලිග්‍රෑම් එකෙන් දවස් වීම සීමක් කරලා එක දවසකට තෝරගන්න වෙනවා. එතෙන්දිත් අපි දන්න හැමෝටම බැරි වෙයි ඒ රෑ වේලාවට සහභාගී වෙන්න. ඒතර යාළට පොඩ්ඩක් වීඩියෝ එක දාලා තමයි කරන්න වෙන්නේ වැඩේ. මැද පාඩමක් පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ මම තාම තීරණය කළා නෑ මද පාඩමන්ත පටන් ගන්නෙ තුන්වෙනි පාඩමේ අග කොටස ආලෝකයේද පටන් ගන්න කියන එක හරි ඉතින් ඔන්න ඔහොමයි plan එක තියෙන ඉස්සරහට හරි මොකද දැන් අපිට ඔයාලට තේරෙනවනේ කියන්නේ ටියුට් ටික ඔක්කොම සාකච්ඡා කරද්දී අපිට වෙලාව ඕනේ
හරි එනිසා අපිට කොහොමත් තියරි දවස් දෙකක් ගිනියන්න වෙනවා විභාග ඉවරනත් එක්ක අපි මේ දවස් දෙක ගිනියමු ඒ විදියට හරි ඉතින් එහෙම නැත්නම් අපිට සේරම සාකච්ඡා කර කර ඉක්මනට සිලබස් එක යකට යන්න බැරි වෙනවා සිලබස් ඉක්මනට ඉවර කරන්නත් ඕනි සේරම සාකච්ඡා කරන්නත් ඕනි සාකච්ඡා නොකර කොච්චර තියරි හදුවත් වැඩක් නැහැ ආටෝක තේරෙනවා පළවෙනි වාර විභාගේ ලකුණු විද්‍යාව තේරුම් ගනීවි අනික් කට්ටිය සහ ඔයාගේ ලකුණු ප්‍රමාණත් එක්ක හරි ඒ කියන්නේ ළමයි ලස්සනට තියරි ඉගෙන ගත්තට උන්ට ගණන් හදන්න බෑ ගොඩක් කෙරුණට හරි ඒක නිසා ඔය කාරණා වලට තේරෙයි අපේ ළමයිගේ සහ අනිත් ළමයිගේ වෙනසක් දැනේ පළවෙනි වාර විභාගෙන් පස්සේ හරි ඒතර කාරණේ තමයි අපි ඒ වගේ ප්ලෑන් එකකින් නේ වෙන දවසක් දාන්න වෙනවා එහෙම නැතුව අපිට කාලය අන්තිමට මදි වෙනව නැත්තම් හරි ඒකදී ඔයාලට කැපවීමක් කරන්න වෙනවා දවස් දෙකක් තීරි වැටෙනවා ඉතින් නේ හරි ඒකදී අපි බලමු මේ අපි කතා කරන දවසේ ළමයි බහුතරයකට එන්න පුළුවන් දවසක් ගන්න එතන ගොඩ දිනෙට එන්න බැරි නම් දවස් දෙකක්වත් දාන්න වෙනවා දෙකෙන් කැමති එකකට එන්න කියලා ඒතර මගේ පැත්තෙන් මම මාර පීඩනයකට ලක් වෙනවා තව දවසක් වෙන් කිරීමේ හරි يعني මට පට්ට ප්‍රෙෂර් කියන්නේ ඉතින් මම දවසේම ටික අදිනවනේ හරි ඒක නිසා මේ මගේ පැත්තෙම බොහොම සීමිත කාල ටිකක් තමයි තියෙන්නේ ඉතින් යොන්නොමයි තත්ත්වේ නමුත් කොහොම හරි මගේ පැත්තෙන් මම උපරිම කැප කිරීම කරනවා හරි ඔයාලගේ පැත්තෙන් මහන්සියලා වැඩ ටික කරන්න තියෙන්නේ ඉතින් වැඩ වැඩි කියලා කියන්න එපා ඒ වැඩ ටික කළ යුතුයි හරි ප්‍රමාණවත් නෑ අපි කරන වැඩ ටිකක් මදි මං කියන්නේ හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා දාලා තියෙන වීඩියෝ එකක් බැලුවට පස්සේ අර දවස් තුනෙන් එකකට එන්න පුළුවන් හරි බැරි වෙලාවත් ඊට පස්සේ දවසක් මාරු කරන්න පුළුවන් ද ගැටලුවක් නැහැ කියන්නේ එහෙම ඔයාලා මම මේ අනිවාර්ය කරලා හිර කරලා ඔයා මේකට මෙන්න ඕනි එහෙම නැහැ හරි ඒ දවස් තුනේ බැලන්ස් කරගෙන ගිනියනවා හරි එතකොට ඔයාට මොකක් හරි වෙනසක් වුණොත් අනිත් ක්ලාස් එකකට මාරු වෙන්න පුළුවන් එතන ගැටලුවක් නැහැ හරි හරි එතකොට ඕක තමයි ඉදිරි සැලැස්ම හරි ඉතින් structure වැඩි අර විදියට රැට paper එකක් ලියන වැඩි හොඳයි. ඒ කියන්නේ ඒක එක්තරා ආකාරයක වක්‍රාකාරව structure පන්තියක් වගේ තමයි. structure ප්‍රශ්න පන්තියක් වගේ තමයි දැනට. ඔය structure ටික තව සතියක් විතර තුලදී ඉවර වෙනවා. ඉවර වුණාන් පස්සේ තව මොන හරි paper අපි මේ විදියට ලියමු. හරි. structure ටික එහෙම ලියවෙන එක හොඳයි. ඒ කියන්නේ structure ලියනවා කියන්නේ වෙනමම කලාවක්. වෙනමම art එකක් ඒක. ඒක වට වෙනමම practice වෙන්න ඕනේ. හරි. ඒවැඩේ අපි හිමිට හිම කරගෙන යන ඒවැඩේ දිගටම කරගෙන යන අදහසක් තමයි තියෙන්නේ ඉතින් පේපර් එකක් දවසට පොඩ්ඩක් ලියන එකෙන් Tamanට එනෝනේ දැන් මම ඕකේද වැඩේට මම හිර වෙනව වැඩිද කියන අදහස එනෝනේ මම තව මහන්සි වෙන්න ඕනිද නේ හරි එතකොට ස්ට්‍රක්චර් එක ඕනි තමයි ඒක මාර වැදගත් හරි ඒක අර වාට තේරෙවි ඒක කොච්චර වැදගත්ද කියන කාරණේ තමෝ විභාග පේපර් එකක් ලියන්න ගියාම තමයි තේරෙන්නේ හරි දැන් ලියන ඒවා හිර වෙන තැන් තියෙනවනේ වෙලාවස්සේ වට හිතා ගන්න බැරි වෙන තැන් ඔව කාලයන් ලිව්වම අයිඩියා පහළ වෙන්න පටන් ගන්නවා හරි හරි එහෙනම් ඒ වැඩේ හරි අපි යම් පේපර් එකට නේ හරි දැන් මේකෙදි මෙහෙමයි සේරම ප්‍රශ්න සාකච්ඡා කරන්න කලින් මුලින්ම ඔයාලට ගැටලු තියෙන දැන් කතා කරලිමු. ඒකත් එක්ක තමයි නැත්තම් මේ සේරම කතා කරොත් දවස් ඉවර වෙලා අන්තිමට මේක කතා කරන්න භාගයට හොම් ප්‍රශ්නයක් එන්නේ. මුලින්ම අවස්ථාවක් දෙනවා ඔයාලට අහගන්න ඕනි ප්‍රශ්න. අහන්න බලන්න. එතකොට දැනට මිනුම් පකරන ගත්තොත් කැලිපරේ සහ ස්ක්‍රූප් ප්‍රමාණයේ මුල හරියෙන් විතරයි ගෝලමානේ වීඩියෝ දැම්මම දැනට තාම මේක හරියට කෙල්ල නැති නිසා ඒ ඇරෙන්න ඉතුරු ටික අහන්න පුළුවන් ඔයාලට. අහන්න බලන්න. තියෙන ගැටලු දැන් ලබන ඉරි දවෙනකොට ආ මිනු උපකරණ ටික බල්ල ඉවර කරන්න ඕනේ ඊට කියන්නේ අනිද්දානේ මෙහෙමයි දැන් සමුදා වෙද්දී බලා ගන්න ටිකුත් තියෙනවා ඉරි දවෙද්දී බලා ගන්න ටිකුත් තියෙනවා ප්‍රෙෂර් නේ වැඩි ඒක නිසා මේ මම මෙහෙම කියන්නකෝ දැන් ලබන සමුදා ඉඳන් අපිට ස්ට්‍රක්චර් වලට දාන්න වෙනවා කැලිපරේ සහ මේ ස්ක්‍රූප් ප්‍රමාණය සහ ගෝලමානය හරි ඒක නිසා ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මම මෙහෙම සහනයක් දෙන්නම්කෝ දැන් ලබන සම්දුරයට ගුණ මූලධර්මයෙන් දාන්න. බදාදත් ගුණ මූලධර්මයෙන්. හරි? අඟහරුවදත් හරි? ලබන සම්දයි අඟහරුවදයි ගුණ මූලධර්මය තමයි දාන්නේ. එහෙනම් ගුණ මූලධර්මයේ වීඩියෝ ටික බලා ගන්නකෝ. ඊට කලින්. ඒතර අඟහරුවාදයන් පස්සේ මට දාන්න වෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ගෝලමානය කියන ටික. ඒක නිසා අඟහරුවාද වෙනකොට මිනුම් උපකරණ වීඩියෝ ටික බලලා ඉවර කරන්න. හරි? පැත්තක ලියා ගන්නකෝ. සම්දුරා
අගහරු වාද මන් දාන්නේ ගුණ මූල ධර්මයි හරි ඒවට කැලිපර එහෙම දාන්න පුළුවන් කැලිපරේ දැන් ඉවරයි හරි අ හරි එතකොට හරි දවස් පහකට පේපර් පහක් දියන එක හිතන්නේ පැය භාගයක වැඩක් ඕක හරි එතකොට ඒ වෙලාව ඔයාලට දවස් පහින් වරය 9 හැමාරට ෆ්‍රී නැති වෙන්න පුළුවන් හරි එතකොට මාත් එක්ක කතා කරලා වෙලාවක් ඉල්ලගෙන ඒ වෙලාව හැදලා දානවා හරි එක ගැටලුවක් නැහැ හරි දවස් 4කට පුළුවන් මේ 4ම ඔයයි chance එක ගන්න එක වට දෙන chance එක timing හදාගන්න ජීවිතේ හම්බ වෙන අවස්ථා අඩුයි හරි එන්න මේ ඒ සීමාකාරී පැය භාගයේ අවස්ථාව එයා වාසි අර ගන්නවා හරි හරි එහෙමනම් ඊළඟට දැන් තව තියෙන දේක් තමයි දැන් මේ සති මාසෙ අග නිසා ෂෝට් නෝට් ගන්න කාලේ ළඟයි නමුත් එතෙන්දි මම ඔයාලට පොඩි සහනයක් දෙන්නම් මොකද දැන් වාර විභාගෙනේ අපේ මූලික අරමුණ papers ටික හදනවා ඒ ටිකනේ ෂෝට් නෝට් එක නොගහ ඉන්න නෙමෙයි ෂෝට් නෝට් එක ගහන්න ඕනි ඔයා හොඳ ළමෙක් නම් ඒක ගහලා මට ෆොටෝස් ටික දානවා පොඩි කාලයක් ෂෝට් නෝට් එකට දෙන්නම් මේ සතියෙම නෙමෙයි ලබන සතිය ඉවර වෙද්දි වගේ කියන දැන් සාමාන්‍ය අපි කරේ අන්තිම සතිය ෂෝට් නෝට් එක ගහන එකනේ තරවට ලබන මාසේ පළවෙනි සතියක් හම්බ වෙනවා ඒ ටික ඇතුළත ෂෝට් නෝට් එකේ ඉමීට ගහන්න ෂෝට් නෝට් එකක් දැන් මම මෙහෙමයි ගහන්න කිව්වේ බදාදා කට්ටියට ගම්මිතාව ඉවර වෙනකන් ගහන්න වෙනවා එයාලට ගම්මිතාව ටිකක් කරාන හිමීට හරි ගම්මිතාව ඉවර වෙනකන් ගහන්න වෙනවා බදාදා කට්ටියට සඳුදා බ්‍රහස්පතින්දා සිකුරාදා කට්ටියට නිව්ටන් නියමය වෙනකන් ෂෝට් නෝට් එක ගහන්නකෝ හරි නිව්ටන් නියමය වෙනකන් ෂෝට් නෝට් එක ගහන්න තියෙන්නේ ඒගොල්ලන්ට බදාදායට ගම්මිතාව ඉවර වෙනකන් ෂෝට් නෝට් එක ගහන්න තියෙන්නේ මිනු උපකරණ දැනට කමක් නැහැ ෂෝට් නෝට් එකක් නොගැහුවට නමුත් තව ටික කාලෙකින් මම කියන්නම් හරි ඒ කියන්නේ ඒකට ගොඩාක් කල් දෙන්නේ නැහැ තව ටිකක් සතියක් විතර ගිහිල්ලා මම මිනු උපකරණත් පොඩි ෂෝට් නෝට් එකක් බලාපොරොත්තු වෙනවා හරි දැන් මේ ලිව්ව අලුතමනේ ඉන්න පොඩ්ඩක් අමතක වෙන්න ඇරලා තමයි ෂෝට් නෝට් එකෙන් ආයි මතක් කරන්න ඕනේ හරි එහෙම කාරණයක් තියෙන්නේ ඊළඟට මේ ඊයේ පෙරේදා ලිව්ව පාස් පේපර්ස් වල විවරණ ටික මම දාන්නම් පාස් පේපර්ස් ස්ට්‍රක්චර් ටිකක් ඕවා තිබුණා ඒවා විවරණ ටික මම ඔයාලට වෙනම දානවා PDF එක ඉතුරු ඒවා සාකච්ඡා කරනවා පේපර් ක්ලාස් වෙලාව තුලදී හරි ඔදාපු වෙලාව හරි හරි මේකේ වාට තියෙන ගැටලුව අහන්න බලන්න පේපරේ MCQ වල ගැටලු ටික අහන්න බලන්න MCQ 25ක් තියෙනවා මොනවද ගැටලු හරි අසව් අසව් අහන්න බලන්න හරි 16 අබලමු 16 හරි පෙන්නලා තියෙන ප්‍රවේග කාල පස්තරයක් යම්කිසි වස්තුවක අපි මුලින්ම පස්තරේ පොඩ්ඩක් අධ්‍යයනය කරමු එතකොට ප්‍රවේගයට මොකද වෙලා තියෙන්නේ ප්‍රවේගي නියතව තිබිලා ප්‍රවේගي අඩු වෙලා අපි ඒකට කියනවා මන්දණය වෙනවා කියලා. එහෙම නැත්නම් ඍණ තොරණය කියලා කියනවා. ප්‍රවේගය අඩු වුණාම අපි කියන්නේ ඍණ තොරණය. ප්‍රවේගය වැඩි වෙද්දි කියනවා ධන තොරණය. එතන මේකේ අනුක්‍රමණය නියතයි. රේඛීය පස්තාර වල අනුක්‍රමණය නියතයි. වක්‍ර පස්තාර වල අනුක්‍රමණය වෙනස් වෙන්නේ. එතන ප්‍රවේග කාල පස්තාරයේ අනුක්‍රමණය VT පස්තාරයේ අනුක්‍රමණයෙන් එන්නේ තොරණය. රේඛීය නිසා තොරණය නියතයි. ඒ කියන්නේ නියත මන්දණයක් තමයි පෙන්වලා තියෙන්නේ. රේඛීය හින්දා නියත කියන්නේ වක්‍ර වුණා නම් වෙනස් වෙන මන්දරයක් ඈ. ඒතර මේ මොකද වෙලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙලා. අන්න ධන තොරණයක්. හරි. එතකොට නියත ධන තොරණයක්. ඇයි රේඛීය කියන්නේ? වක්‍ර වුණා නම් වුණ වෙනස් වෙන ධන තොරණයක්. හරි. ඉතින් ඔහොම දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඊළඟට අපි දන්නවා මේ ප්‍රවේග කාල පස්තරයක හරි. මේ SCC 2019 එක නෙමෙයිලු. මේක නෙමෙයිද ඔයාලට එකට කරන්න කිව්ව පේපරේ? ඇලමයි ඔව් ඒක 2016 ආ ඉන්නේ නම් පේපර් එක හොයාගන්න ඔව් 2019 නේ හදන්න කිව්වේ මුලින්ම නේද
2019 SCC මේකනේ හරි එන අහන්න බාන ප්‍රශ්න හරි කියවෙනි ප්‍රශ්නේද හදන්න ඕන Oh, di jas dahana mi siyo li tate darnu i yang truit dami meno gila i gila tibe, namut agar bano li natu wam hitan i bahagi tahu i. Pati prasna hatali satai kiyo ni prasna dah darnu i, ahana ba. Hari dasi. Itu prakshipta tiyena ona sampurnaya tiyena arudayak wenewa tiyena dan ithin metana vishesha sandahanak nathi inda sampurna prakshiptayak kohoma una kiyala hitaganna hari etakota tiraspara range eka wenna mechcharai hari etore yage usa uparima usa metenin apita ganna puluwan h tiraspara uparima usa men mechchara wara එනම් තිරස්පරාසය සමානයි උපරිම උස මෙන් මෙච්චර වාරයක් 4 මූල 3ක් ඔතියෙන්නේ ඒ ආරම්භක ප්‍රක්ෂේපණ කෝණය අහනවා කීයෙන්ද විද්දේ විසිකරේ කීයෙන්ද කියලා අහනවා අපි හිතමු තීටා වලින් විද්දේ කියලා හරි U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා කියලා ගමු හරි දැන් කොහොමද මේ දත් දෙක පාවිච්චි කරලා කෝණය ගණනය කරන්න කියන එකනේ ප්‍රශ්නේ නේද hari tirasa res samaanai UT danna wenawa etara man ganne uparima usa dakwa chalithaya hari etara tiraswa gattot metana me pattaṭa tiraswa gattot menna mechcharak h usa t samaanai t kaale dige hitanna ankama uparima usa dakwa chalithayata salaganna sampurna prakshipta ganne uparima usa dakwa yanda t kaalayak giya kiyala dannawa hari tirasala danna tiyena ekama samikaranne s samaanai UT pamanai Itu kota U cos theta ini prevega sanda cuci. Deka tiging nggak dikerno. S kian nih itu kota R bedi mau deka. Medika R bedi mau deka. R bedi mau deka kian nih meka deka terbeda lagi. Nih R meka samaan ini. Meka deka ini dua hampas se. Deka ini mula tuh nai H. Meka deka terbeda deka ini mula tuh nai H. R bedi mau dekani memang dalat ini akrakar itu R bedi mau dekam. Hari siras calke daan deh no. Siras calke dadi mana ada gawa gando ni. Awam buka proyeki U sin theta gawa gando deh no. Itu U halan do. Theta ini kan awam halnya gawa gando deh no. Guru tertolnya gawa gando deh no. Perimusa gawa gando deh no. Terus metenya nanti V bi terai. Awasan proyeki. Nah awasan proyeki nanti. Terus kami karnya daan deh. Ena siras chalithayata danawa S samaanai UT dana bhagaya T wargeda. Kaale 4 wateema gewenawa. Ekak prashnaya neda. V binduwayin lamai. Eka pawichchi karanna one medath eya. V binduwayin. Eka apita mara lesi karawona wedi. Hari S samaanai U dana V bedima dewaraya T walata giyana hondai. Hari S kiyanne H ta. U kiyanne U sin theta. B bindu I T
දැන් හරි දෙපැත්තේ h කැපෙනවා දෙපැත්තේ u කැපෙනවා දෙපැත්තේ t කැපෙනවා තීටට අගයක් එනවා මම දෙකේ ඉලක්ක මෙහා පැත්තට දාන්නම් 2 h කියන්නේ u sin theta t මේක අංක දෙකයි මේක අංක එක tan හැදෙන විදිහට ගත්තම හොඳයි නේද දෙක බෙදනවා එකෙන් u sin theta t බෙදනවා u cos theta t වලින් අර u t u t කැපෙනවා sin theta cos theta වලින් බෙදනවා tan theta කියලා මේ පැත්තට එනවා මේ පැත්තේ මොකද වෙන්නේ 2h බෙදන්න වෙනවා 2h මූල තුනෙන් ඒතර යටට එකට මූල තුනයි කියලා එනවා එකට මූල තුන කියන්නේ අපි දන්නා ගයක් නේ sin 30 ගැන කතා කරොත් يعني tan 30 හිතුවොත් sin 30 භාගයයි cos 30 මූල තුන යට දෙකයි නේ හරි මෙතනින් එනවා එකට මූල තුනයි ඒතර මම මේ කල්පනා කරේ මට tan නේ මතක නැහැ මම කරන්නේ හිතෙන් sin cos ගෙන් බෙදලා ගන්න එක. එන්න මම 30 sin 30 cos 30 න් බෙදුවා. බෙදුවම එකට මූල තුන එනවා. එහෙනම් මේ ඇවිල්ලා 30 ට අදාළ අගය. එහෙනම් θ tan inverse එකට මූල තුන නමුත් ලඝුකතෙන් බාන්න අවශ්‍ය නැහැ මේක අපි දන්න කෝණයක්. එහෙනම් θ 30යි කියලා එනවා නේ. හරි. එතකොට 30යි කියලා උත්තරයක් තියෙනවා නේ මේක. මේ බාන්න මෙයා 70 ගහලා තියෙනවා නේ. වලාගේ හොඳ නම් එක් හරි. දැන් අපේ කට්ටි එහෙම නැහැ අපේ කට්ටි හරි උත්තරේ ගහලා ඉන්නේ නේ හරි. හදන්න බං. ඒක ඉවර කට්ටිය තරුවක් දාන්න. හරි ළමයි තරු දාන එක එවරිවන් එකේ දාන්න. ඒතකොට කට්ටියට තරු දාන්න මතක් වෙනවා නැත්තම් මම බලාගෙන ඉන්නවා කට්ටිය තරු දානකම්. හරි. තරු දාන වැඩේ කරන්න කම්මැලි නේද? මොකද ඒතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙලා යන හරි.
ඊළඟට කීයද හදන්න ඕනේ? හරි 7 වෙනි ප්‍රශ්නේ. නෑ. ඊට පස්සේ 24 අහලා තියෙනවා. හරි ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ බලමු අපි. හරි 7 වෙනි ප්‍රශ්නේත් අහලා තියෙන්නේ කියලා පොඩ්ඩක් දාන්න එක. 24 අහලා තියෙනවා අපි 24 බලමු ඊළඟට. හරි ස්කන්ධය 10 හරින 26ක් කියලානේ දෙන්නේ නේද වායු අණුවක් අවිත්තන්නේ හරි 400ක වේගයෙන් බඳුනේ පිටියට ලම්බක වැඩි එම වේගයෙන්ම ආපහු පොළා පනිනවා එතකොට මේක ළමයි පූර්ණ පත්‍යස්ත ගැටුමක් නේද ශක්ති හානි වෙන්නේ නැති එකක් වැඩිච්ච ප්‍රවේගයෙන්ම ආපහු පොළා පනිනවා තප්පර එකකදී මෙවැනි ගැටුම් 10 6ක් සිද්ධ වෙනවා අණු ගැටීමෙන් පිටිය මත ඇති කරන සාමාන්‍ය බලය ගැන අහනවා එතකොට දැන් මේ කියන්නේ ගම්මිතාවේ ආවේගය කියන අදහසත් එක්ක හරි එතකොට බිත්තිය ඇවිල්ලා අංශු බර ගානක් වදිනවා අපි එකංශුවක් අල්ලගෙන වැඩේ කතා කරන්න හදන්නේ හරි එතකොට 90ක් වැදුනම සිදුවෙන ගම්මිතා වෙනස ගැන අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ එක 90ක් සඳහා සිද්ධ වෙන ගම්මිතා වෙනස එතකොට මේක වදිනකොට මොකද වෙන්නේ මේ පැත්තට බිත්තිය මත ආවේගයක් මේ පැත්තට 90 මත ආවේගයක් ඇති වෙනවා ඒ වගේම ආවේගී බල ඇති වෙනවා හරි මෙය මේ පැත්තට එන්නේ u ප්‍රවේගයෙන් ආපහු යන්නේ u ප්‍රවේගයෙන් කියලා ගමු අපි සංකේතවලින් ඉන්නවා හදන්නේ හරි තවද අත්‍යක් දීලා කියනවා තප්පරයට මේ જાතියේ ගැටුම් 10 6ක් වෙනවා තප්පරයක් තුලදී මෙවැනි ගැටුම් 10 6ක් පිටියට සිද්ධ වෙනවා හරි හරි අපි ඒක 90ක් සලකලා i සමානයි ඩෙල්ටා mv දාන්න හදන්නේ ඒක 90කට I සමානයි ඩෙල්ටා mv. ඉතින් අපි කතා කරා ආවේගය වෙනුවෙන් සූත්‍ර දෙකයි. ওই දෙක විතරමයි තියෙන්නේ. ওই දෙක අටවල තමයි අපි සෙල්ලම් දාන්නේ. හරි. දැන් මේ වෙලාවේ ස්කන්ධ දීලා ප්‍රවේගය දීලා හින්දා ගම්මිතාව වන්න පුළුවන් හින්දා මේක තමයි අපි මුලින්ම වැඩේට පාවිච්චි කරන්න ඕනේ. හරි. වායු අණුව මත ආවේගය ඇති වෙන්නේ දකුණට. ඉතින් දකුණු පැත්තට මම දානවා I සමානයි ඩෙල්ටා mv. හරි. ගම්මිතාව වෙනස කියන්නේ පසු ගම්මිතාවේ ඍණ පෙර ගම්මිතාවේ. පසුගම්මිතාවේ ඇවිල්ලා ඔන්න ඔය පැත්තට යනවනේ. ඒතර ස්කන්ධය. ඒතර mu තමයි පසුගම්මිතාවේ. ඍණ පෙරගම්මිතාවේ ගත්තොත් mu වමට සම්මුතියට පටහැනි. ඍණ mu. දැන් ඔයාලට මම මේක හදලා පෙන්නන්නේ තියරි එක පොඩ්ඩක් මතක් වෙන්නනේ. ඒ වුණාට දැන් මේක හොඳට අහගෙන ඉඳලා නෝට් ලියපු ළමයට ටග් ගාලා මතක් වෙන්න ඕනේ i සමානයි 2 mu කියලා. එහෙනම් අපි තියරි එකේදී කතා කරන දෙයක් තමයි මේ. ඒ ප්‍රවේගයෙන්ම පොළා පනිනකොට ගම්මිතාව වෙනස ඒ කියන්නේ ආවේගය නැත්නම් ගම්මිතාව වෙනස එන්නේ ගම්මිතාව දෙක එකතු වෙලා. අපි සාමාන්‍යව තියරි එකේදී කතා කරා u වලින් ඇවිල්ලා v වලින් පොළා පනිනවා කියලා කතා කරාම අපිට ආවේ mu ධන v. දැන් මේ දේවල් පොඩ පොඩ පැත්තකින් ලියා ගන්න. ඒතර මේවා බාග ඔළුවට ටොක් ගාලා එන්න ඕන. හරි හින්ද මේ වෙලාවේ MCQ එක හදද්දී අපි මේක මෙහෙම ලියන්නේ නැහැ. අපි ටග් ගාලා 2 mu කියලා අපේ ඔළුවට එනවා. හරි හරි එහෙනම් 2 mu තමයි ආවේගය. එතකොට අපිට අහලා තියෙන බලයනේ දැන්. දැන් මේ හොයලා තියෙන්නේ අංශුව මත ආවේගය. ඒතර අංශුව මත බලය හොයනවා කියලා බෑ. මොකද අංශු ගොඩක් මත තමයි මේ බලය ඇති වෙන්නේ. එතකොට අපි සලකනවා අංශු සමූහයම තනි වස්තුවක් විදියට. තප්පරයක් තුල ඇවිල්ලා වදිනව දැවැන්ත ස්කන්ධයක්. ඒ ස්කන්ධේ අංශු මෙන්න මෙච්චරකින් සමන්විතයි. හරි මෙච්චර ගැටුම් ගානක් වෙන්නේ අංශු මෙච්චරක් ආපු හින්දා. එතන තනි ස්කන්ධ කුට්ටියක් විදිහට තමයි සලකන්නේ මෙච්චර ස්කන්ධේශක අංශු සෙට් එක. ඒක තප්පරයකින් මේකේ වදිනවා. එහෙනම් තනි ස්කන්ධයක් විදිහට සලකනවා. මේ තියෙන්නේ තප්පරයකදී වදින අංශු සමූහය. මේ ටික ඇවිල්ලා ඩෝම් ගාලා තප්පරයක් ඇතුළත මේකේ වැදුනා කියලා හිතන්න. තප්පරයකදී ගැටෙන අංශු ස්කන්ධය
එමනතා හිතන්නක මේ අංශුවක් වැදෙන සැරයක් ගාන මෙච්චර ආවේගයක් ඇති වෙනවා තහඩුවට. එතන මේ ආවේගය වගේ 10-6 වතාවක් ඇති වෙනවා තප්පරයේදී තහඩුවට. එහෙනම් තහඩුවට අපිට පුළුවන් F delta T දාන්න පුළුවන්. හරි? එමු ගමු කියන දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අපි අනුව දන්නවා අපි තහඩුව මතත් මේ ආවේගය ඇති වෙනවා. එතන තප්පරයකදී තහඩුව මත මුළු ආවේගය තප්පරයකදී තහඩුව මත මුළු ආවේගය අපි හොයාගත්ත අය එක 10-6න් වැඩි කරන්න ඕනේ. මොකද ඒ වගේ අංශු 10-6ක් ඇවිල්ලා ඒ වගේ අයිලා 10-6ක් තහඩුවට ඇති කරනවා තප්පරයක් තුළද. හරි එහෙනම් අපි තහඩුවට දානවා I සමානයි F delta T. තහඩුව මත ඇතිවෙච්ච සමස්ත ආවේගය මෙන්න මෙච්චරයි. අපිට ඕනි බලය කාලය තප්පරය. හරි අපි අයිව හොයලා තියෙන්නේ නේ 2 mu කියලා. එහෙනම් ඒක සමානයි